ට්‍රම්ප්ට පුළුවන් නම් තමන්ගේ රටේ මුදල් ඒකකයේ ශක්තිමත් කරගන්න, අපේ රටේ ට්‍රම්ප්ලාට ඇයි රුපියල ශක්තිමත් කරගන්න බැරි? මේ අය ඇමරිකාවට වරද පටවන්න උත්සාහ කරාට 2009 අපි මීට වඩා ලොකු අර්බුදයකට මුණ දුන්නා. කුටිත්‍රස්තවාදයත් එක්ක අපි යුද්ධ කරන අතරේ සමස්ත ලෝක ආර්ථිකයම රිණ ගියා. ඇමරිකාවේ එක්සත් රාජධානී, ප්‍රංශේ ආර්ථිකය රිණ වුණා. එක්සත් ජාතික පක්ෂයේ තමන්ගේ ආර්ථික ආදර්ශ විදිහට සලකන සිංගප්පූරුවේ ත්‍රිනාගයට ගියා. 2009 වසරේ ධන ආර්ථික වර්ධනයක් වාර්තා කරේ ලෝකයේ රටවල් 26ක් පමණයි. ඒ රටවල් 26 අතර ඉහළින්ම හිටියේ 3.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ශ්‍රී ලංකා. ඒ නිසා සමස්ත ලෝකෙම ආර්ථිකය පහළට ගලාගෙන යද්දී එවකට ජනාධිපති වගේම මුදල් ඇමති ධූරය දරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා ලංකාවත් අරගෙන උඩුගම් බලා පීනන්න. ඒ නිසා ලෝකයේ යනාතර යන නායකයෙක් නෙවෙයි මේ මොහොතේ රට ඉල්ලා සිටින්නේ උඩුගම් බලා පීනලා අර්බුදයට මුහුණ දිය හැකි පෞරුෂත්වයක් තියෙන නායකයෙක්. ඒ වගේම මේ රුපියල කඩාවැටෙන අතරේ ආණ්ඩුවේ සමහර ඇමතිවරු පාර්ලිමේන්තුවේ කියනවා රුපියල කඩාවැටීම හරිම ෂෝක් කියලා. ඊළඟට මුදල් පනතේ රුපියල ස්ථාවර කිරීමේ නීතිමය ව්‍යවස්ථාපිත වගකීම පවරලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව නියඬව ඉන්නවා. හිටපු මහ බැංකුව අධිපතිතුමා නිවාඩ් කබ්‍රාල් මැතිතුමා අද මෙතන ඉන්නවා. එදා එතුමන්ලා ඍජුව මැදිහත් වෙලා රුපියල ස්ථාවර කළා. ඒක නීතියෙන් මහ බැංකුවට බාර දුන්න වගකීමක්. හැබැයි මහ බැංකුව නියඬයි. ඒ නිසා මේක පිටිපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. 1997 ඉන්දුනීසියාවේ රුපියා කියන මුදල් ඒකකයත් මේ ආකාරයෙන්ම මුහුණ දුන්න දරුණු කඩාවැටීම. උදේ වැටට යද්දී බස් ගාස්තුව රුපියා 1යි නම් ගෙදරෙනකොට රුපියා 2යි. පහුවදා උදේ ආපහු වැටට යද්දී රුපියා 4යි. සියලු බඩු මිල ඉහළ ගිය නිසා මිනිසුන්ට කණ්ඩ නැති වුණා. මිනිස්සු පාරට බැස්සා. මුල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි ලෝක බැංකුවයි ආවා ඉන්දුනීසියානු ආර්ථිකය බේරගන්න. හැබැයි කොන්දේසියක් දැම්මා. බෙදුම්වාදී සටනක හිටිය නැගෙනහිර තිමෝරේට වෙන් වෙලා යන්න ඉඩ දෙන්න අපි ආර්ථිකය බේරගන්නම් කියලා. ජනාධිපති සුවර්තෝ ඒක ප්‍රතික්ෂේප කරාම ජනතාව මෙතෙක් මෞබිම නැතිනම් මරණය කිව්ව ජනතාව පාරට බෑලා කිව්වා නැගෙනහිර තිමෝරේට වෙන් වෙන්න ඉඩ දීලා හරි අපිට කණ්ඩ දීපල්ලා කියලා. ඉතින් ශ්‍රී ලංකා ආර්ථිකය මේ මට්ට වටලා ජනතාව බඩගින්නට තල්ලු කරලා ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරොත් ජාත්‍යන්තර ආධාර ගන්න පුළුවන් කියන මතය හදලා ජනමත විචාරණයේදී කවදාවත් මේ රටේ ජනතාවලව බෙදා ගන්න බැරි රට බඩගින්න තියලා බෙදවා ගැනීමේ කුමන්ත්‍රණයක් මේක පිටිපස්සේ තියෙනවා කියන එක අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඉන්දුනීසියාව කෑලි වලට කැඩිලා ගිහිල්ලා අපට උගන්වපු පාඩම තමයි රුපියා එක රැකගත්තොත් රට රැකෙනවා, රුපියා එක විනාශ වුණොත් රට කෑලි වලට කැඩෙනවා කියලා. ලංකාවේ රුපියල සම්බන්ධයෙන්ද ඒ පාඩම ඒ විදියටම අදාළයි.